කතානග තුමකුව එක උත්තර දෙන්න වැඩක් නෑ කියලා වැඩන්නේ ප්‍රශ්නයක් කියලා. ඔව්. ඒක ගෙදර කාමරේ ප්‍රශ්නයක්. ගරු කතානායකතුමනි මම මේ ගරු අමාත්‍යතුමාගෙන් අහන්න කැමතියි. ගරු අග්‍රාමාත්‍යතුමා අපි හම්බුණා 21 වෙනි සංශෝධනය ගැන සාකච්ඡා කරන්න. දැනට දවස් 7කට 8කට කලින්. එතනදී ඒ සාකච්ඡාව ඉවර වුණාට පස්සේ ගරු කතානායකතුමනි අපේ පාර්ශවයෙන් යෝජනා කළා ඇයි රුසියාවෙන් ඉන්ධන මිලදී ගැනීම සඳහා ගෑස් මිලදී ගැනීම සඳහා ඒ වගේම පොහොර ලබා ගැනීම සඳහා ඉදිරිපත් නොවෙන්නේ කියලා. ඔබතුමා ආද දීපු උත්තරේ නෙමෙයි ගරු අග්‍රාමාත්‍යතුමා අපිට දුන්නේ. ගරු අග්‍රාමාත්‍යතුමා අපිට කිව්වේ එහෙන් ගන්න ගියොත් ඇමරිකාව තරහ වෙනවා මේ වෙලාවේ ඒක කරගන්න බෑ කියලා. එතකොට මම අනිත් පැත්තට අග්‍රාමාත්‍යතුමාට කිව්වා ඉතින් හැමෝම කියන්නේ ඔබතුමා ඇමරිකාවේ ගොඩක් හොඳ යාළුවෙක් කියලානේ අඩු ගානේ යාළුකම පාවිච්චි කරලවත් ඇමරිකාව ෂේප් කරගෙන මේ වෙලාවේ මේ වැඩේ කරන්නකෝ කියලා. ගරු කංචන මැතිතුමනි මම ඔබතුමාගෙන් ඉතා ඉල්ලීමක් කරනවා තායිලන්තයේ මේ වෙනකොට ගිවිසුම් ගත වෙලා තිබෙනවා රුසියාවත් එක්ක. සිංගප්පූරුව ගිවිසුම් ගත වෙලා තියෙනවා. ඒ ට්‍රේඩ් ඇග්‍රීමෙන්ට් අලුතෙන් අස්සම් කරලා තියෙනවා. ඒ ට්‍රේඩ් ඇග්‍රීමෙන්ට් වලට ආපු රටවල් එක්ක අද රුසියාව ඔවුන්ගේ අනිත් රටවලට සාපේක්ෂව ලාභදායි ලෙස තෙල්, ගෑස් ඒ වගේම පොහොර මේ සියල්ලම කරනවා. මට තේරෙන්නේ නැහැ අපිට විතරක් මේක මෙච්චර ඔබතුමා මේක කියනවා නම් හරි මම පිළිගන්නවා. අපිට දැන් LC ඕපන් කරගන්න බෑ. අපිට දැන් අත්පිට මුදලට ගන්න බෑ. ඒ ප්‍රශ්නේ අන්න එක කියනවා නම් මම පිළිගන්නවා. හැබැයි ඒ ඇරෙන්න අනිත් රටවල් අද ගිවිසුම් ගත වෙමින් මේක කරනවා. ඒ හින්දා මට අර අනිත් උත්තර නම් පිළිගන්න බෑ. අනික අගමැතිතුමා කියපු උත්තරේද මම පිළිගන්න ඕනේ? ඔබතුමා කියපු උත්තරේද?